පහුගිය කන්න කිහිපය තුළම අප රටේ වියෝගක් කරන ගොවි මහත්වරුන්ට අමිහිරි අත්දැකීම් රාශියකට මුහුණ දෙන සිදු වුණා. විශේෂයෙන්ම නියන්තත්තේ ඒ වගේම තමයි කෘමිහානි. මේ හේතු නිසා අප රටේ වියෝගාවේ අස්වැන්න බෝලිස අඩුණා. ඒ වගේම තමයි විශේෂයෙන්ම දුබුරුපැල ක්‍රීඩා හානිය වසංග තත්ත්වෙන් ලංකාපුරාම ව්‍යාප්ත වුණා. මේ ව්‍යාප්ති නිසාත් අපේ රටේ ගොවි මහත්වරු බොහෝ අපහසුතාවට පත් වුණා. අපි සමග සම්බන්ධ වෙනවා බතරගොඩ වී පර්යේෂණ ආයතනයේ සරත්චන්ද්‍ර පර්යේෂණතුමා. පර්යේෂණතුමනි, අපිට ගිය කන්නවල දුඹුරුපැල ක්‍රීඩා හානි නිසා අපේ රටේ වීවගා කරන ගොවි මහත්වරුන්ට අස්වනු විශාල වශයෙන් හානි වුණා. එතකොට මේ හානිය ඉදිරි කන්නවලටත් මේක පැමිණීමේ අවදානමක් තියෙනවද? ඔව්, ඇත්තටම ඉතාමත්ම වැදගත් මාතෘකාවක් අද දවසේ අපි කතා කරන්නේ. මොකද අද දවසේ අපට ඉතාමත් වැදගත් මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන එක. අපි දන්නවා 2017-18 මහකන්නයත් 18 යලකන්නයත් තුළ දුඹුරුපැල සහ පිටසුදු පැල කීඩා වගේ හානිය ඉතාමත්ම වසංගත මට්ටම දක්වා පැතිර ගියා. අපේ අස්වනු ගොවි මහත්වරුන්ගේ අස්වනු විශාල ලෙස විනාශයට පත් වුණා. ඒ වගේම අපට මේ කන්නය තුළත් ඒ අමිහිරි අත්දැකීම්වල සෙවනැලි පේන බවක් අපට, එමත් නැත්නම් පෙරණිවිති පේන බවක් අපට මේ වෙනකොට දැනිලා තියෙනවා. විශේෂයෙන්ම පවතින කාලගුණ රටාව ඉතාමත්ම හිතකර මට්ටමක් තියෙනවා මේ පලිබෝධකයන්ට. ඇත්තට මේ කන්නේ මේ වන විටත් කහපුරුක් පනවාගේ හානියත් කොළ හකුලන දළඹුවාගේ හානියත් ඉතාමත් වැඩි වශයෙන් පෙතිරමින් පවතිනවා. ගොයින් විශේෂයෙන්ම මේ සඳහා කෘමිනාශක භාවිතයට පෙළඹෙනවා. එතනදී වෙන විශේෂම කාරණය තමයි අපි දන්නවා වීවගා පරිසර පද්ධතියක් තුළ හොඳ සමතුලිතතාවයක් තියෙනවා. ඒ කියන්නේ අපිට හිතකර ජීවීන් වැඩි වශයෙන් ඉන්නවා, ඒ වගේම උදාසීන සත්තු ඉන්නවා, අපිට අහිතකර සත්තු අඩු ප්‍රමාණයක් ඉන්නේ. ඒ කියන්නේ පලිබෝධකයෝ අඩු ප්‍රමාණයක්. නමුත් අපි කෘෂි රසායන භාවිතය තුළින් විශේෂයෙන්ම වඩාත් සුදුසු නිර්දේශිත කෘමිනාශක භාවිතා නොවන අවස්ථා විශේෂය දැකලා තියෙනවා. විශේෂයෙන්ම පුළුල් ක්‍රියාකාරී කෘමිනාශක වර්ග භාවිතය තුළින් අපට හිතකර සත්තු, මේ ශේෂ්ත්‍රයේ ඉන්න හිතකර සත්තු විනාශ වෙනවා. ඒ විනාශ වීම තුළ අපි දන්නවා සෑම කන්නේකම ගත්තාම ඉතාමත්ම අඩු වශයෙන් මේ කියන වීවගා පරිසර පද්ධතියේ පිටසුදු පැල කීඩෑවන්, දුඹුරු පැල කීඩෑවන් ඉන්න පුළුවන්. නමුත් එයාලට හිතකර තත්ත්වයක් ඇති වුණොත් තමයි මේ ආකාරයට ඉහළ ගහන ඝනත්වයක් වැඩි වෙලා ඒක වසංගත තත්ත්වයක් දක්වා පෙතිර යමේ අවධානමක් තියෙන්නේ. ඉස්සර අපිට කිඩහණි වර්තාවෙන් ටිකක් ගොයම පීදුම් අවස්ථාවේදී එහාට වගේ. එතකොට නමුත් දැන් අපිට පැල අවස්ථාවේදී මේක වර්තා වෙනවා. එතකොට ඒක අපේ ගොයි මහත්තුරුන්ගේ කරන ක්‍රියාකාරකම් වල මේ දුර්ලභතාවයක්ද? එහෙම නැත්නම් දේශගුණ රටාවේ මොකක් හරි දුර්ලභතාවයක් ඇති වෙලාද මේ තත්ත්වය තියෙන්නේ? ඔව්, විශේෂයෙන්ම අපි දන්නවා දේශගුණ රටාවේ වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම වර්ෂාව වහිද්දි එක දිගට දැන් අපි ගත්තොත් මේ වෙනකොට මාසෙ එකහමාරකට ආසන්න කාලයක් දිනපතා වහිනවා. ආපහු වියලි කාල ගුණ එනවා. ඒ වගේම තමයි වගාව අක්‍රමවත් වෙච්ච ස්වභාවයක් තියෙනවා. අපේ මුල සිටම අපි කෘෂිකර්මයේ මූලධර්ම විදිහට කියනවා අපි වගාව නියමිත කන්නයට ආරම්භ කරන්න කියන එක. නමුත් ඒ කියන්නේ මුළු යායක්ම. ඒ කියන්නේ ලංකාවම ගත්තොත් ආශන්න වශයෙන් පෙර පැවති තත්ත්වය තමයි මසක් ඇතුළත වගේ පළමු කුඹුරේ මඩවැඩ පටන් අරන් අවසාන කුඹුරේ මඩවැඩ නිම කළා වපුරන්ඩ හෝ පැල සිටවන්ඩ යන කාලය ආසන්න වශයෙන් මසකක් එක මාසයක් හෝ මාස එකහමාරක් වගේ කාලයකින් අවසන් වුණා. ඒත් අපි ප්‍රායෝගිකව හැරිලා බැලුවොත් අවසන් වෙච්ච කන්නය විශේෂයෙන්ම බකමූණ ඇලහැර ප්‍රදේශවල ගොයන් කපන්න කලින් කුරුණෑගල ගම්පහ දිස්ත්‍රික්කවල වී වැපිරීම සිද්ධ කරා. එතකොට ඒ ප්‍රදේශවල ඒ වෙන විටත් කීඩෑවන් හිටියා. එතකොට ඔන්න ඔය තත්ත්වය ඉතාමත්ම අහිතකර විදියට බලපානවා මේ පැලවදීදී වෙන්න. නමුත් දැන් තියෙන තත්ත්වය තමයි මේ කියන වගාවේ රටාවේ අක්‍රමවත් වීම, ජලය මුදා හැරීමේ ප්‍රමාදයන්, මේ කියන හැම දෙයකම අවසන් ප්‍රතිඵලය තමයි නියමිත කන්නයට කියන කාරණේ අද සිද්ධ වෙන්නේ නැහැ. අපේ ගොවි මහත්තුරුන්ට දැන් මේක මේ මර්ධනකාන් ටික අපහසු තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට ගොවි මහත්තුරුන්ට මොනවද දෙන්න පුළුවන් පණිවිඩය? මූලික අවස්ථාවේ ඉඳලා මේක පලිබෝධනාශක අවම කරලා අපි කොහොමද පාලනය කරගන්නේ කියලා. ඇත්තටම ගත්තොත් සමහරක් කාරණා දැන් අපිට ප්‍රායෝගික වෙනස් කරන්න බැරි කාරණා තියෙනවා. මොකද වර්ෂාපතන රටාවේ වෙනස් වීම, කාලගුණ රටාවේ වෙනස් වීම සහ ජලය නිදහස් කිරීමේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ගොවි මහත්තුරුන්ට වෙනස් කළ නොහැකි අවස්ථාවක් තියෙනවා. නමුත් ගොවි මහත්තුරු විදියට අපි එකතු වෙලා මේකට පිළියම් සෙවීමේ හැකියාව තියෙනවා. මොකද ප්‍රශ්න ඇතිවීම සාමාන්‍යයෙන් ස්වභාවයක්. ඕනෑම දෙයක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නවලට
හොඳින් මුහුණ දුන්නොත් මේ ප්‍රශ්න නිවැරදිව අවබෝධ කරගෙන නිවැරදි විසඳුම් හෙව්වොත් අපට ඒක විශාල හානියක් නොවී පාලනය කරගන්න පුළුවන්. එතකොට අපි දැන් කතා කරා මේ තත්ත්වයේ වැඩි වෙන්න හේතු සාධක. ඒ වගේම මේ තත්ත්වයේ වැඩි වෙන්න ඍජුවම බලපානවා නයිට්‍රජන් පොහොර. එහෙම නැත්නම් යූරියා පොහොර භාවිතය. අපි දන්නවා ගොවි මහත්තුරු යූරියා පොහොර එකවරක් හෝ දෙවරක් වගේ එහෙම භාවිතා කිරීමේදී ඒක අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙනවා ගොඩක් අවස්ථාවල. අවශෝෂණය කරගෙන ඒක මාංශල බව වැඩි වෙනවා. මෙන්න මේ තත්ත්වයත් හොඳටම හිතකර තත්ත්වයක් බවට පත් වෙනවා මේ පලිබෝධ හානි සඳහා පොදුවේම. ඒ නිසා අපි යූරියා පොහොර භාවිතය අවශ්‍යතාවය මත පමණක්ම කරන්න ඕන අර වර්ණ දර්ශක භාවිතා කරලා මේ පත්‍රයේ පාටින් අපිට කියන්න පුළුවන් මේ ගහට මොන වගේ ආහාර අවශ්‍යතාවයක්ද තියෙන්නේ. එහෙම නැත්නම් මොන වගේ නයිට්‍රජන් පොහොර අවශ්‍යතාවයක්ද තියෙන්නේ. ඒ අනුව යූරියා පොහොර භාවිතා කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම අපි කතා කරා සුද්ධ පරිසරයේ තත්ත්වය තමයි මේකට බලපාන්නේ. මොකද මූලික වශයෙන් කීඩෑවෝ පියාපත් සහිත කීඩෑවෝ ඇවිත් බිත්තර දාලා ජලයේ පාදස්තේ සිට කඳේ පාදස්ත කොටසේ තමයි ඉන්නේ. ඒකට මෙන්න මේ කාලය තුලදී මේ සුද්ධ පරිසරයේ තත්ත්වය ඉතාමත්ම බලපානවා. ඒ නිසා මේකේ ජලය පුළුවන් තරම් ප්‍රායෝගිකව පුළුවන් අවස්ථාවලදී අපිට නැවත ජලය ලබා ගන්න පුළුවන් නම් අපි ජලය කපා ඉවත් කරන්න ඕන. එතකොට ඒ තුලින් අපිට පුළුවන් මේ සුද්ධ පරිසරයේ තියෙන මෙයාට එහෙම නැත්නම් කීඩෑවන්ට තියෙන හිතකර බව ඉවත් කරගන්න. ඒ වගේම අපි අතින් වෙන ගොවි මහතුරු අතින් වෙන තවත් කාරණයක් තමයි විවිධ තියෙන අවදානම් තත්ත්වවලට මුහුණ දීමේ බලාපොරොත්තුවත් ඇතිව වැඩි වශයෙන් බීජ භාවිතා කරනවා. ඒ කියන්නේ නිර්දේශිත ප්‍රමාණයට වඩා බීජ වැඩි ප්‍රමාණයක් ඉහිනවා. ඒ තුලින් පැලවල ඝනත්වය වැඩි වෙලා එහෙම නැත්නම් යායේ තියෙන පැල ප්‍රමාණය කුඹුරු එළියද්දී තියෙන පැල ප්‍රමාණය වැඩි වීම තුලින් හිරු එළිය වාතය ඒ අතරට යන්නේ. එතකොටත් අන්න අර සුද්ධ පරිසරයේ තියෙන තෙතමනය වැඩි වෙනවා. ඒකේ තියෙන උෂ්ණත්වය ඒ කීඩෑවන්ට සුදුසු මට්ටමට එනවා. අන්නේ තත්ත්ව එක්ක අපිට මේක පාලනය කරගන්න දුෂ්කරතාවයක් තියෙනවා. નિયમિત බීජ ප්‍රමාණය පමණක් යොදන්න. පුළුවන් තරම් හොඳට වාතාශ්‍රය හිරු එළිය එන විදිහට පැල අතින් සිටුවීම යන්ත්‍ර භාවිතයේ අර ඒක ආකාරයේ හෝ පැරෂුට් තාක්ෂණය යොදා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එතකොට පොඩිම කාලේ මේ කීඩහානි දැන් එනවා කියලා කියන්නේ. එතකොට මේක පාලනය කරගන්න අපිට රසායන ද්‍රව්‍ය යෙදීම අවම කරලා අපිට බීජ ප්‍රතිකාරක වගේ දේකට ගියොත් ඒකේ යම් ප්‍රමාණයක් පැල අවස්ථාවේදී මර්ධනය කරන්න පුළුවන්ද? අපිට විශේෂයෙන්ම පැලමැක්කා සඳහා බීජ ප්‍රතිකාර කිරීම මුල් කාලයේදී පැලමැක්කා පාලනයට කෘමිනාශක දිය රිසින එක වළක්ව ගන්න හේතුවක් වෙනවා. අන්න ඒක අපට වක්‍රව ලොකු උදව්වක් වෙනවා. මේකේ තියෙන සමබරතාවය රැකගෙන කීඩෑ උවදුර අපට යම් ප්‍රමාණයකට හෝ පමා කරගන්න. ඒ වගේම අනික් කාරණේ තමයි දැන් අපි ඇහෙනවා අපට ගොවි මහත්තුරුන්ගෙන් විවිධ ප්‍රදේශවල තියෙනවා කියන කාරණේ. නමුත් අපේ ගොවි මහත්තුරු හිතනවා මගේ කුඹුරේ නැහැ කියලා. මොකද මෙහෙම අපි උඩින් අතු පිටින් බැලුවාම කිසිම ප්‍රශ්නයක් පේන්නේ නැහැ. නමුත් අපි ගොවි මහත්තුරුන්ට අවධාරණය කරන්නේ ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටින්නේ අපිට ගිහිල්ලා මේ ආකාරයට ගොවිම මෑච් කරලා දෙපැත්තට කරලා සෑම තැනකම ශේෂ්ත්‍රයේ කුඹුරේ ලියදුවල ගිහිල්ලා ලියද්දට බැහැලා බලන්න ඕන. අපි නියර ගිහිල්ලා තැනින් තැන බැලුවා කියලා මේක අපට හඳුන ගන්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය ශේෂ්ත්‍රයේ පරීක්ෂා කරනකොට අපි දවසේ මෙන්න මේ කාලේදී ඒ කියන්නේ විශේෂයෙන් උදේ කාලද හවස් කාලද කියන එක පිළිබඳ අපිට මොනවහන් ඇත්තටම අපි කෘමීන් පිළිබඳව මේ සොයා බැලීමක් කළ යුත්තේ උදෑසන සහ සවස් කාලයේ. මොකද තද හිරු එළිය තියෙන වෙලාවට ගොඩක් මතු පිටට කොහොමත් එන්නේ නැහැ. අපිට විශේෂයෙන්ම මේ කීඩෑ හානිය නිරීක්ෂණය කරන්න. එහෙම නැත්නම් කීඩෑවන් බලන්න නම් අනිවාර්යයෙන්ම පාදස්තේ මුල් කාලේ සිටින නිසා අපි හොඳින් මඩට බැහැලා තැන්වල් කිහිපයක් බලන්න ඕන. ඒක මුලින්ම හඳුනා ගැනීම අපට ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට පස්සේ අපි කළ යුතු කාරණේ තමයි එකවරම රසායනික පාලනයකට යන්න හොඳ නැහැ. මොකද අපි දන්නවා කීඩෑවන් පාලනය කිරීම සඳහා නොවේ පොදුවේ පලිබෝධ පාලනය සඳහා රසායනික ක්‍රමවේදය අවසන් විසඳුම විය යුතුයි. මොකද වසංගත තත්ත්වයක් සඳහා ගිහිල්ලා අපේ වගාව සම්පූර්ණ විනාශ වෙන්න යනවා නම් අපිට රසායනික පාලනයකට යන්න වෙනවා. නමුත් අපි මුලින් උත්සාහ කරන්න ඕන රසායනික නොවන ක්‍රමවේදයන්. විශේෂයෙන් මේ අත්දැකීම අපි ශේෂ්ත්‍ර වලට ගියar පස්සේ ගිය කන්නොන් අපට දක්වන ලැබුණා. සමහර ශේෂ්ත්‍ර මේ කිසිම කෘමිනාශකයක් ඇදලා නැහැ. නමුත් ඒ ශේෂ්ත්‍ර හොඳ මට්ටමින් තියෙනවා. කෘමිනාශක බහුල යොදපු ශේෂ්ත්‍ර වලට දුමුරුපැල කිඩහණි බහුල වෙලා වගා විනාශ තත්ත්වයට පත් වෙලා තිබුණා. ඔව්. අතෙන්දි අන්න එකයි මේ අපි එතෙන්දි ගන්න ඕන ඇයි ඒකට හේතුව කියන කාරණේ. අපි අර මුලිනුත් කතා කරා මේ තුල සමබරතාවයක් තියෙනවා කියන එක. එහෙම නැත්නම් අපිට හිතකර සත්තු ගොඩක් ඉන්නවා. නමුත් අපි කෘමිනාශකය කියන එක ඉතාමත්ම නිර්දේශිත කෘමිනාශක අතරින් වඩාත්ම උචිත. ඒ කියන්නේ ඒ අවස්ථාවට ගැළපෙන. ඒකෙන් අපි අදහස් කරන්නේ පැල ගොයමේදී අඩු වශයෙන් ඉන්න පුළුවන් කීඩෑවෝ. පිටසුදු පැල කීඩෑවද වැඩිපුර ඉන්නේ, දුඹුරු පැල කීඩෑවද, එහෙම නැත්නම් එයාගේ කීත මේ ඉන්න සිසු අවස්ථාවද වැඩිපුර ඉන්නේ, සුහුඹුල් අවස්ථාවද කොච්චර ප්‍රමාණයකින් ඉන්නවද. ඒ වගේම ගොයමේ වයසත් එක්ක ගොයමේ කොච්චර මේ
පැළගහනයක් තියෙනවද? ඒ සුද්‍ර පරිසරයේ මොන වගේද? අන්නේ තත්ත්වයන් ඔක්කම අනුව තමයි අපි මේ රසායනික ද්‍රව්‍ය තෝරගන්න ඕන. වඩාත් උචිත රසායනික ද්‍රව්‍ය තෝරගෙන සුදුසුම ක්‍රමවේදයට යොදන්න ඕන. ඒකෙන් අපි අදහස් කරන්නේ මේ අපි යොදන කෘමිනාශකය අනිවාර්යෙන්ම කීඩාවේගේ ඇඟේ තැවරෙන්න ඕන. එහෙමත් නැත්නම් අපේ ගහේ තැවරිච්ච කෘමිනාශකය කීඩාවේගේ ඇඟේ ගෑවෙන්න ඕන. එතකොට මේ ශේෂ්ත්‍රයේ පුරාවටම අපි යොදන කෘමිනාශකය ළඟා වෙන්න ඕන සෑම තැනකටම ගොයන් ශාකයේ. එතකොට අපි උඩින් විතරක් මතු පිටින් මේක යොදාගෙන දියරි ඉහින එක කරාට මේක සාර්ථකව පාලනය වෙන්නේ නැහැ. අපිට ගොවීන්ගේ අපි දැකපු නිරීක්ෂණයන් තමයි අර කෘමිනාශක යොදපු කෙනාට වඩා අනිත් යොදපු නැති කෙනාගේ හානිය අඩු වෙන්න හේතුව තමයි අපි මේ පරිසරයට කිසිම බලපෑමක් නොකර හිටියොත් ස්වාභාවික සතුරන් විසින් ඒක යම් මට්ටමකට පාලනය කළ දෙනවා. එතකොට දැන් අපේ ලංකාව තුළ විශාල විවග මේ වර්ග ප්‍රමාණයක් අපි දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කරලා තියෙනවා. එතකොට දුඹුල්පැල කීඩාවන්ට ඔරොත්තු දෙන විවර්ග මොනවා හරි නිර්දේශ කරලා තියෙනවද? ඔව්, ඇත්තටම අපි දැන් වර්තමානයේදී අපි ප්‍රභේදයක් නිර්දේශ කරනකොට විවර්ගයක් අලුතෙන් නිර්දේශ කරනකොට දුඹුල්පැල කීඩාවට හා අපේ ගොක්මැස්සට අඩුම තරමේ මධ්‍යස්ථ ප්‍රතිරෝධී බවක් තියෙන්න ඕන. එතකොට ඒ ආකාරයේ දේවල් තමයි වැඩි දියුණු කළ වී ප්‍රභේදවල ඒ ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා. නමුත් ඒක ඒ ප්‍රශස්ත තත්ත්වවලදී ඒ ඔරොත්තු දීමේ හැකියාව පැවතුනාට මේ වගේ කාලගුණ රටාව සහ ඒ කාරණා පලිබෝධකයට එහෙම නැත්නම් කීඩාවන්ට හිතකර අවස්ථාවේදී අර කියන ප්‍රතිරෝධී බවට බැරි වෙනවා මේ තත්ත්වය පාලනය කරගන්න. එතකොට අපි විසින් සහයෝගය දෙන්න ඕන අපේ ගොයම පවත්වාගෙන යන්න. එතකොට අපේ රටේ ගොවි මහත්තුරු දැන් අලුත්ම මේක අනුව ගොවි මහත්තුරුට කාර්යබහුලයි. එතකොට මේ කාර්යබහුලතාවය අනුව ශ්‍රේෂ්ඨයට යන්න තියෙන අවස්ථාව නගරල යන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අපි සතියකට වාර කිහිපයක් අපි ශ්‍රේෂ්ඨයට ගියොත් ඇද්ද? නැත්තම් දෛනිකව යන්න ඕනද ශ්‍රේෂ්ඨයට? ඇත්තටම අපි දිනපතා අපිට උදෑසන ශේෂ්ත්‍රය පරීක්ෂා කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. ගොඩාක් හොඳයි. මොකද එතකොට අපිට මුල් අවස්ථාවේම ඒකට පිළියම් යොදන්න පුළුවන්. දෛනිකව ශේෂ්ත්‍රය පරීක්ෂා කිරීමට ලක් කරන කියලා ඔබතුමා කියනවනේ. ඒතකොට ලක් කරනකොට අදහසක් ගන්න පුළුවන් ක්‍රුමින්ගේ ගහණය මේ තරම් ප්‍රමාණයක් වැඩි වෙනවා කියලා. එතකොට පුළුවන් අපේ ළඟම තියෙන ගොජන්සියා මධ්‍යස්ථානට හරි තමන්ගේ ශේෂ්ත්‍රයට ඉන්න කුෂිකර්ම උපදේශක මහත්මා හෝ මහත්මිය හම්බෙලා එකට අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒක තමයි වඩාත්ම නිවර්දිනින් මං හිතන්නේ. ඔව්, ඒක තමයි වඩාත්ම වෙන්න ඕනේ. හැබැයි මූලික වශයෙන් එයාලට සෑම ශේෂ්ත්‍රයම ප්‍රායෝගිකව ඇවිල්ලා බලන්න අපහසුයි. අන්න ඒ නිසා අපි ගොවි මහත්තුරුන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ කුඹුර වෙනුවෙන් තමන් කැප වෙන්න ඕන, තමන් නිරීක්ෂණය කරලා කුඹුරට බැහැලා බලලා ඒ පණිමිඩය ඉක්මනින් එක කීඩාවෙක් හෝ දකිනවා නම් වහාම අපේ නිලධාරි මහත්තුරුන්ට කියලා ඒ මහත්තුරු ගෙන්වගෙන පාලන කටයුතු වලට පෙළගැහෙන්න කියන මතක් කිරීම තමයි කරන්නේ. පරිශනල්ධර්තුමනි, ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපේ රටේ ගොවිජනතාවට දැනුවත් කිරීම පිළිබඳව ඉදිරි වසංගතත්ව ඇතුවීම පාලනය කරගන්නේ කෙසේද කියලා. මේ පිළිබඳ මොන යම් තොරතුරක් ඔබට අවශ්‍ය නම් ඔබට පුළුවන් තිරේ දිස්සන ලිපියෙන්ට ලිවීමෙන් ලබා ගන්න. ඒ වගේම තමයි ඔබගේ ළඟම පිහිටි ගොජන්සිය මධ්‍යස්ථානට බලා දවස ගියොත් එහි රැඳී සිටින කුෂිකර්ණ උපදේශක මහත්මා හෝ මහත්මිය හමු වුණොත් ඔබගේ මේ තොරතුරු වලට මොන යම් උත්තර ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් සද්දිනකින් මෙවැනිම තාක්ෂණික වැඩසටහනක් සමගින් හමුවීම බලාපොරොත්තු ඇතුව ඔබින් සමු ගන්නවා. ඔබට සුවදායක සතියක්. නව කෘෂි සංස්කෘතියක් උදෙසා හාවස්ට් 2018 කෘෂිකර්ම ප්‍රදර්ශනය දෙසැම්බර් 11 සිට 16 තෙක් පෙරවරු 8 සිට පස්වරු 8 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඔබ සැමට ආරාධනා. කෘෂිකර්ම අමාත්‍යාංශය කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය.